හයි බෝන්, අදමන් ගෙනපු ප්ලේක පයනිය සිඩජේ රේන්ජ එකේ හයිඇන් ලෙවල් ප්ලයකක් කියල කියන්න පුළුවන්. ගොඩක්ටේ මගෙන් පයනිය සිඩජේ රේන්ජගේ ප්ලේස් ගැන අහන නිසා මම හිතුවා පයනිය සිඩජේ 850 කියන පය ගැන කතා කරන්න. එහෙනම් අපි දැන් මේ ප්ලේ ගැන විස්තර කතා කරමු. මේ ප්ලේය එකේ මෙන්න මෙතනින් අපිට පව ඔන් ඔෆ් ස්විච් එක බලාගන්න පුළුවන්. ඒවගේම USB කනෙක්ෂන් එක මෙතනින් අපිට මේ ප්ලේය එක PC එකකට කනෙක් කරගන්න පුළුවන්. ඒවගේම ෆේඩර් ස්ටාර්ට් කන්ට්‍රෝල්, ඔඩියෝ අවුට් එක මේ ප්ලේය එකේ රියර් පැනල් එකේ මෙන්න මේ විදියට බලාගන්න පුළුවන්. කන්ට්‍රෝල් පැනල් එකේ උඩම තියෙන PC කියන බටන් එක සිලෙක්ට් කරලා ප්ලේයර් එකේ රියර් පැනල් එකේ තියෙන USB පෝට් එක through USB කේබල් එකක් PC එකට කනෙක්ට් කරලා DJ software එකක් එක්ක මේ ප්ලේයර් එක කන්ට්‍රෝල් එකක් විදියට යූස් කරන්න පුළුවන්. USB device එකක් යූස් කරනවා නම් මෙතනින් කනෙක්ට් කරලා මේ තියෙන USB කියන බටන් එක සිලෙක්ට් කරන්න. ඒ වගේම audio CD එකක් යූස් කරනවා නම් මේ තියෙන disk insert slot එකෙන් disk එකක් insert කරලා මේ තියෙන ඩිස්ක් කියන බටන් එක සිලෙක්ට් කරන්න. ඒ වගේම ඩිස්ක් එක ඉජෙක්ට් කරගන්න මේ බටන් එක යූස් කරන්න. මෙතන ඔයාලට පේනවා බ්‍රවුස් කියලා බටන් එකක්. ඉතින් මේ බ්‍රවුස් කියන බටන් එක සිලෙක්ට් කරපුවම මෙන්න මේ විදියට ඔයාගේ ෆයිල්ස්, ෆෝල්ඩර්ස් බලා ගන්න පුළුවන්. ටැග් ලිස්ට් කියන බටන් එක ප්‍රෙස් කරපුවම වෙනම ලිස්ට් එකක ඔයාට අවශ්‍ය ට්‍රැක්ස්, එහෙම නැත්නම් ඔයාගේ ගිග් එකට ඔයාට ප්ලේ කරන්න අවශ්‍ය ට්‍රැක්ස් ටැග් ට්‍රැක් කියන බටන් එක යූස් කරලා ටැග් කරපුවම වෙනම ලිස්ට් එකකින් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන ඉන්ෆෝ බටන් එක සිලෙක්ට් කරපුවම ට්‍රැක් එකේ ඉන්ෆෝ මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තෙන් මෙනු බටන් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා බැක් බටන් එක. ඒ වගේම ඊට යට තියෙන මේ නොබ් එකෙන් ෆයිල්ස්, එහෙම නැත්නම් ෆෝල්ඩර්ස් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ නොබ් එක ප්‍රෙස් කරලා ට්‍රැක්ස් ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ තියෙන බටන් අතරෙන් අපිට ඔටෝ බීට් ලූප් එකක් පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් තියෙන බීට් සිලෙක්ට් කියන බටන් එක ප්‍රෙස් කරලා මේ බටන් අතරේ අපිට රෝල් ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මැනුවල් ලූප් එකක් හදාගන්න ඉන් අවුට් බටන්ස් දෙක. ඒ වගේම ඊට එහා පැත්තෙන් රීලූප්, එහෙම නැත්නම් එක්සිට් බටන් එක. මෙමරි කියන බටන් එක යූස් කරලා කියු සහ ලූප් පොයින්ට්ස් අපිට සේව් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සේව් කරපු කියු සහ ලූප් පොයින්ට්ස් මේ තියෙන ඩිලීට් කියන බටන් එක යූස් කරලා ඩිලීට් කරගන්නත් පුළුවන්. කියු ලූප්, කෝල් කියන මේ බටන්ස් දෙක යූස් කරලා සේව් කරගත්ත කියු සහ ලූප් පොයින්ට්ස් අපිට අවශ්‍ය වෙලාවල් වලදී පාවිච්චි කරගන්න පුළුවන්. මේ තියෙන බටන් එකෙන් ට්‍රැක් එකට රිවර්ස් ඉෆෙක්ට් එක යොදා ගන්න පුළුවන්. මේ තියෙන ට්‍රැක් සර්ච් කියන බටන්ස් දෙක යූස් කරලා ට්‍රැක් ලිස්ට් එකේ අපේ ට්‍රැක්ස් වල බිගිනින්ග්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් තියෙන මේ සර්ච් කියන බටන්ස් දෙක යූස් කරලා ට්‍රැක් එකක අපිට අවශ්‍ය තැනට ඉක්මනින්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝවර්ඩ් ඇන්ඩ් රිවර්ස් ස්කෑනින් එකක් තමයි මේ බටන්ස් දෙකෙන් වෙන්නේ. ප්ලේයර් එකේ මෙන්න මෙතන Q සහ ප්ලේ බටන්ස් දෙක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ප්ලේයර් එකේ ජොග් වීල් එක. මේ තියෙන නොබ් එකෙන් අපිට වයිනල් ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට යටින් මේ විදියට වයිනල් ඔන් ඔෆ් බටන් එක බලා ගන්න පුළුවන්. ටෙම්පෝ බටන් එකෙන් අපිට ටෙම්පෝ රේන්ජ් එක අපිට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. මේ තියෙන මාස්ටර් ටෙම්පෝ කියන බටන් එක ඔන් කරලා ට්‍රැක් එකේ කී එක නොවෙනස්ව තබා ගනිමින් ටෙම්පෝ ස්ලයිඩ් එක යූස් කරලා ට්‍රැක් එකේ ටෙම්පෝ එක අඩු කරන්නත් වැඩි කරන්නත් පුළුවන්. තවත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න Q-Point Entertainment YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එක like කරන්න, Instagram follow කරන්න.